හලෝ ෆ්‍රෙන්ස්, අදෝගලම සාතරින් පිළිගන්න තරංගගේ කුස්සියරනවේ තරංගගේ දිින්දකට. ඉදි ඔබත්ම වගේ කර්සුලින් දැලිට ඇන්න බැරුව ජිම් එකට ඇන්න බරුව ගෙදිටල සෝතා පන් වෙලා ඉන්නවන ඔවන්ට වෙන දෙයක් තම ඔගොලගේ ගේන්ස් වැටන එක මගේ ගේ සුපටල මගේ බයිසෙත් තිබ්බ අකල් විසේක දැකල් දහටයතුර. ඉතින් මං හිතුවා මමගේ ගෙදෙත්වලා එක්සයිස් කර ඇති ඔගොලොත් එක ෂයා කරන්න ඒවගේ විඩියෝ එකක් හදර ඔගොලොන්ටත් පොඩි දැනුමක් ලබාදෙන. ගෙදෙත්වලා ටව බලබල කාය නාශිකන්න පක්නේ තියෙන කාලේ ඔගොලගේ ගේන් සදාන. ඉතින් මංගව තියෙන අද ටRX එක ඩම්බෙල්ස් වගත් තියෙනවා තාතාව ගැදෙත්ස් වගත් තියෙනවා. ඉතින් අපේ වැයි අද එක්සයිස්යක් කරමු. මේ එක්සයිස් විඩියෝගේ පාස් අතරක් තියෙනවා අපර් බොඩි, චෙස්ට්, ඇබ්ඩමන්, එතකොට ලෙග්ස්. ඉතින් ඒක තමයි පාස් අතර. ඉතින් අපි වැඩේ පටන් ගන්න කලින් හැම හොඳ ෆිට්නස් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙකුට කියනවා වූම් අප් වෙන්න ඕනේ කියලා. ඉතින් අපි ඉස්සෙල්ලම වූම් අප් වෙලා එමු. හරි, දැන් වූම් අප් වෙලා හරි. අපි දැන් එක්සයිස් එක පටන් ගමු මුලින්ම අප බොඩි එකෙන්. ඉතින් මම වීඩියෝ එක පටන් ගන්න ඉස්සෙල්ලා කිව්වා මේ TRX කියලා. TRX කියන්නේ මේ වගේ ස්ට්‍රැප් සිස්ටම් එකක්. මේක මම මෙහෙන් ගත්තේ. මේක ඇවිල්ලා ඩොමියෝස් කියලා එකක් TRX නේ මේ බත් සේම් thing. දැන් මේකේ තියෙන විශේෂත්වය මේ වගේ උඩ ඕවර්හෙඩ් තැනක බාස් එකේම නැත්නම් දුරකට වුණත් මේක හයි කරන්න පුළුවන්. හයි කළා මේකේ ස්ට්‍රැප්ස් මෙහෙම ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මේකෙන් වෙන්නේ වේට්ස් වෙනුවට තමන්ගේම බොඩි වේට් එක මේක රෙසිස්ටන්ට් එක හැටියට යූස් කරනවා. ඉතින් දැන් මේකේ අපි උදාහරණයක් ගත්තොත් බයිසෙප්ස් කර්ල් එක කරනවා නම් මේකේ ස්ට්‍රැප් එක මෙහෙම ඇඩ්ජස්ට් කරලා කොට වෙන්න ඇඩ්ජස්ට් කරලා මේක ඉස්සෙල්ලම මෙහෙම ඇදලා ගන්න. ඇදලා තමන් මේ කකුල් දෙක මේ වගේ ඇංගල් එකක තියා ගන්න. ඊට පස්සේ දැන් තමන්ගේ බයිසෙප්ස් කර යූස් කරනවා. එහෙම ගන්නවා. දැන් මම කකුල් තියාගෙන ඉන්න විදිය පොඩ්ඩක් වැරදි, පොඩ්ඩක් ඈත් කරන්න එහෙම තියාගන්න. කකුල් දෙක හරියට ඈත් කරන්න. අංශක 105ක විතර ඇඟල්ල. ඇඟල් එක වැඩි වෙන තරමට රෙසිස්ටන්ස් එක වැඩි. මේ විදිහට තමයි TRX එක වැඩ කරන්නේ. මේකේ ගොඩක් එක්සර්සයිසස් ගන්න පුළුවන්. උඟක් බොඩි වේට් එක්සර්සයිස් වලට මේක තමයි රෙකමෙන්ඩ් කරන්නේ. ඉතින් මම තාම ඉන්ටර්මීඩියට්. ඉතින් ගොඩක් එක්සර්සයිසස් මට කරන්න බෑ. නමුත් ඔයගොල්ලෝ වෙන බැලුවම් හිතා ගන්න පුළුවන් ගොඩක් උඟක් වැරයිටිස් පුළුවන් මේකෙන් කරන්න. ඉතින් අපි වීඩියෝ එක කන්ටිනියු කරමු. හරි, දැන් අපි මුලින්ම එක්සර්සයිස් එකෙන් පටන් ගමු. මේක ඇවිල්ලා රෝස්. ඉතින් මේ විදිහට මම එක්සර්සයිසස් මූවමන්ට්ස් එක පෙන්නන්න. අපි මේ විදිහට වීඩියෝ එක ෆොලෝ කරගන්න. දැන් බයිසෙප්ස් කරා, ආම්ස් කරා, ෂෝල්ඩර්ස් අපි වෙනම කරන්න යන්නේ, චෙස්ට් එකත් කරා. දැන් අපි ආපහු චෙස්ට් එකටයි ෂෝල්ඩර්ස් වලටයි TRX එකෙන් එක්සර්සයිසස් කීපයක් කරන්න යන්නේ. ඒකට බිම දිගා වෙනවා නේ. ඉතින් මේ වගේ මැට් එකක් තිබ්බනම් හොඳයි. මේ තියෙන්නේ මගේ මැට් එක. මේ වගේ එකක් යෝග මැට් එකක් ගත්තාම ඒක හොඳයි. මගේ එක නම් බල්ලෝ කාලා ඔගොල්ලෝගේ බල්ලෝගේ පරිසර කරගන්න. ඒක ගන්න ඕනේ පොඩ්ඩක් ඇඟිල්ලට ඇවිල්ලා දැන් බෙස් එක ළඟින් තියෙන මේ වගේ
එල්බෝස් වලින් අතෙන් නෙමෙයි එල්බෝස් වලින් බෝස් ශෝල්ඩ ෆ්‍රන්ට් ප්‍රෙස් ඒක ඩම්බල් ෆ්‍රන්ට් ප්‍රෙස් එක ඒක කරේ බොහොම ලේසි ඒක කෙලින් තියාගත්තා ඩම්බල් සෙට් අප් ඉස්සරහින් හංගි ඉස්සරහ තියාගත්තා ඊට පස්සේ අත් දෙකම එක සැරේ කරන්න පුළුවන් ඒ නැත්ත ඕල්ටර්නේටිව්ලි කරන්න පුළුවන් සමහර ආනෝඩ් නම් ඔලු උඩින්ම මේ පුස්සනවා නමුත් කැමතින මේ වගේ අංශක අනුවට පුස්සල තියන්න පුළුවන් තමන්ගේ පස කොමල පොඩි බර පාල කියන්න ලොකු බරවලට එන්න එපා ෂෝට ප්ලේට් දෙය ගියා කියන්නේ ජීවිත කාලෙටම දුක් විඳින්න එක පොඩි බ්‍රේක් එකක් ගන්න කිය. හරි. රෙස්ටින් පීරියඩ් එක ඉවරයි. අපි දැන් යා ඇබ්ඩොමන් වලටයි ලෙග්ස් වලටයි. කියන්නේ අපේ බොඩි වර්ක් අවුට් එක TRX එක ටික ඉවරයි. අපි දැන් ඇබ්ඩොමන් දේවටයි ලෙග්ස් වලටයි යමු. දැන් කරන්න යන්නේ ඇබ් රෝලවුට්ස් එකට ඕනේ මේක ඇබ් වීල් එක මේ ඕන ස්පෝර්ට් ෂොප් එක දැන් ගන්න පුළුවන් එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකෙන් උඩ ගන්න පුළුවන් දැන් මේකට තව එකක් ඕනේ මේ මැට් එක මේ වගේ නමල තියාගන්න මොකද ධනිස් දෙක බිම වදිනවා ධනිස් දෙකට මේ හුඟක් සොෆ්ට්නස් එක ඕනේ මේ වික් සයිස් එක ඇති හින්දා හැමතිස්සෙම ධනිස් ගැන මේ අවධානයෙන් ඉන්න දැන් අපි මෙහෙම ධන තියාගන්න තවකට මේ එක්සයිස් එක කරද්දි කොන්ද නැචරල් කර්ව් එකේ තියාගන්න ඕනරට නමන්න යන්නත් එපා ඕනරට කෙලින් කරන්න යන්නත් එපා මොකද මේ එක්සයිස් එක ප්‍රැක්ටිස් නැති කෙනෙක් කරන ගිය ලම්බා ඩිස්ක් එකක් එහෙම ගිය උංගක් අමාරු වෙන්න පුළුවන් මොකද මේක තමයි ස්ටාර්ටින් පොසිෂන් ෂෝල්ඩර්ස් දෙකට ඉතිපස්සේ තමයි මේ වීල් එක තියාගන්නේ ඊට පස්සේ අර පූසෝ සවස් සතේ දක්වාම බයර් වුණා මේම ඉෂින් අනේ වගේ ඒකම රිස් දෙක ඉස්සලා තියාගන්න ඒක වැඩිම කරන්න ඕනේ 10ක් කරන්න පුළුවන් නම් ඔයාලා 5ක් කරත් තවන්න පුළුවන් ගන්න කරන්න පුළුවන් තරම් දුරට යන්න. අපි දැන් එකක් කරන්න පුළුවන්. ඒක තමයි කරන්නේ. මතක තියාගන්න කොන්ද මේක ස්ට්‍රෙච් වෙද්දී ඕනරට නමන්නත් එපා ඕනරට කර්ව් කරන්නත් එපා කෙලින් නැචරල් කර්ව් එකේ තියාගන්න පුළුවන් තමයි මේක ඇකිලිම කරන්න ඕනේ බටේ මේ අනිත් මසල්ස් වලින් නෙමෙයි අත් වලින්වත් සයිඩ් මසල්ස් වලින්වත් නෙමෙයි කරන්න ඕනේ බඩේ ඒක තමයි මේ බඩට එක්සර්සයිස් එක වගේ ඒ විදිහට මේක පහක් කරලා පුළුවන් විදිහට හිමින් හිමින් ප්‍රෝග්‍රෙස් වෙන්න වැඩි කරන්න යන්න එපා හැමතිස්සෙම තමන්ට දිගය දෙන්න පුළුවන් කියලා හිතන ප්‍රමාණය විතරක් ගන්න ඊට වඩා යන්න එපා ඕනටද මොකද මේක හුඟක් පරිස්සමෙන් හිමි ප්‍රොග්‍රෙස් කරන ඕන එක්සයිස් එක මේක කෙලින්ම වැරදිද කරත් ඔයගොල්ලෝගේ මේ කොන්දට බලපාලා පස්සේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඉඳ බොහොම පරිස්සමෙන් කරන්න
අද අපි කරන අන්තිම එක්සර්සයිස් එක. මේක ඇවිල්ලා කාෆ් මසල් සෝන්. ඊට කලින් මම කියන්න ඕනේ මේ එක්සර්සයිස් දවසට විනාඩි 20ක් ඇතුළත මේ එක්සර්සයිස් ටික 15 වාරක්. එක එක්සර්සයිස් එක 15 වාරක් වගේ කරනවා නම් හොඳටම ඇති. ඔයගොල්ලන්ට හොඳට හිටලා මගුලේ හෙලකිරීම එකක් හදාගෙන ඉන්න පුළුවන්. එහෙනම් දැන් අන්තිම එක්සර්සයිස් එක අපි මේ එක්සර්සයිස් රුටින් එක ඉවර කරමු. මේක කරන්නේ කාෆ් එකට එහෙනම් TRX එක තමන්ගේ කිහිල්ල ඇතුල් තියලා හැඟ ඇතුල් අරගෙන අද්ද ගැටි ගන්න මුල් බරම එක්සර්සයිස් එක කරන කකුල ඇඟිලි වලට දීලා අනිත් කකුල මෙහෙම තියලා ඊට පස්සේ ඒ ඇඟිලි වල ඉස්සේ මේකට තමන්ගේ කාෆ් මසල් එක හොඳට ස්ට්‍රෙච් කරනවා තියෙනවා මෙන්න මේ ඇඟිලි ඒ වගේ අනිත් කබර අද වතම තරංග රෙජිම් එකේ තියෙන එක්සර්සයිස් ටික. අදට මේ ටික ඇති කියලා මම හිතනවා. තවත් වීඩියෝ එකකින් අපි තවත් කොම්ප්ලිකේටඩ් දේවල්ම කොම්ප්ලෙක්ස් එක්සර්සයිස් වගේකින් හම් වෙන බලාපොරොත්තු වෙනවා. අදට අපි මේ එක්සර්සයිස් රුටින් එක නවත්තනවා. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ විනාඩි 20ක් ඇතුළත මේ එක්සර්සයිස් ටික කරන්න බලන්න. එතකොට හොඳට හැඟට ෆුල් බොඩි වර්කවුට් එකක් හම් වෙනවා. මේ TRX එකක් දැන් තියෙන කාලේ හැටියට කියන්නේ කර්ෆින් දෙලියට යන්න බෑ. ගන්න අමාරු වෙන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙන ඉස්සරහට වීඩියෝ එකකින් එකක් දෙතරදී හදන හැටි ඔයගලන්ට ඉදිරිපත් කරන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් බලාපොරොත්තු ඊළඟ වීඩියෝ එකකින් හම්බෙන්න මේ බලාපොරොත්තු අපි දැනට තරංග රෙජිම් එකෙන් සමු කරනවා. ඔබ සමගටම ගේන්ස් වැඩි වෙන දවසක් උදා වේවා. අයිබෝ